කලාමැදිරියගේ මේ පිටිපස්සේ තියෙනවා නේද ලයිට් එක? ඈ
ඉතින් දැන් එයා අඬා ආච්චි අම්මව හොයන්න ගියාලු. ඉතින් ආච්චි අම්මා හම්බුන් නැල්ලු. එතකොට මොකද්ද? දැන් මේ වෙනකන් ඒ ආච්චි අම්මව හොය හොයා ඒ කලාමැදිරි පුතා ඇවිදින්න යනවලු. ඇවිද ඇවිද හොයනවලු අඬා අඬා. එයා මොනවද දන්නවද හිතුවේ? පව්. මගේ ආච්චි අම්මා කියන දේ මං ඇහුවේ නෑ. මං ආච්චි අම්මට උදව් කරේ නෑ. ඒක හින්දා තමයි මට ආච්චි අම්මව නැති වුණේ කියලා හරියට දුක හිතුණලු. ඉතින් පුතේ වයසට ගියාම අපේ අම්මලා තාත්තලාට ආච්චි අම්මලාට අපි හැමෝටම උදව් කරන්න ඕනේ නේද? එයා දැන් මේ කලාමැදිරි පුතාට අම්මත් තාත්තත් නැති වුණානේ. ඉතින් ආච්චි අම්මනේ බලාගෙන හිටියේ. ආච්චි අම්මත් නැති වුණා ඊට පස්සේ මෙයා තනියම ජීවත් වුණා. මෙයා ඉතින් හැමදාම ආයේ කවදාකවත් වැඩිහිටියන් කියන දේ අහන්න ඇති වෙන්නේ නැති. ඒ කියන්නේ කියන දේ අහන ආච්චි අම්මලාට වැඩිහිටියන් උදව් කරන හොඳම හොඳ කල්හාමැදිරි පුතෙක් වෙනවයි කියලා එයා හිතට ගත්තලු. ඊට පස්සේ එයා හොඳට ජීවත් වුණාලු. ඉතින් පුතේ මේ බලන්නක කලාමැදිරි ආච්චි අම්මගේ කතාවෙන් අපිට මොනවද ගන්න පුළුවන්? වැඩිහිටියන් සලකන්න ඕන නේද? දෙමාපියන්ට වැඩිහිටියන් වයසක නැන්ද ළමාමලා ආච්චි අම්මලා සියලා හැමෝම බලා ගන්න ඕනේ පුතාලා නේද? එතකොට තමයි පුතාලා හොඳ නමයි වෙන්නේ. පුතාලට හොඳට ඉගෙන ගන්නත් පුළුවන් වෙනවා. වැඩිහිටියන් සලකලා කියන දේ අහන හොඳ දේවල් කරන ළමයි තමයි හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. පුතාලා එහෙනම් ඊට පස්සේ මේ කලාමැදිරි පුතා වගේ නරක ළමයෙක් වෙන්නේ නැතුව හොඳ ළමයෙක් වෙන්න හිතට ගන්න ඕනේ.